අනාගතයේ සකස් කරගත යුතු වෙලා තියෙනවා ආහාර සුරක්ෂිතතාවය ගැන නැවත නැවතත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉලවලු පළතුරු ඇතුළු බව භෝග ටික ආරක්ෂා කරගන්න. අපි මීට කලින් වීඩියෝකින් ඔබ දැනුවත් කරන්නට යෙදුණා ආහාර අර්බුදයක් එළඹෙමින් තියෙනවා ශ්‍රී ලංකාවේ. ආහාර සුරක්ෂිතතාවය අපෙන් ගිලිහෙමින් යනවා. ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියලා. ඊට පස්සේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ගෙවත්තේ එහෙම නැත්නම් අපේ වගා බිමින් අපි එකතු කරගත්තු එකතු කරගන්න බලාපොරොත්තු වෙන අස්වැන්න කොහොමද අපි සංරක්ෂණය කරගන්න ඕනි කළ යුත්තේ කියලා. අපේ අතීත මුතුන් මිත්තෝ ප්‍රකාශ කරලා තියෙනවා ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා. මෙහෙම කියන්න හේතුව තමයි අතීතයේ ආවර්ජනය කරමින් සිටීමෙන් කිසිදු පළක් නොවෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. අපිටත් ඒක විශ්වාස කරන්න වෙනවා. අද වෙනකොට අපිට අනාගතයක් තියෙනවා. අනාගතය සකස් කරගත යුතු වෙලා තියෙනවා අප විසින්. මොකද ආහාර සුරක්ෂිතතාවය ගැන නැවත නැවතත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇතරු ශ්‍රී ලංකාවේ පසුවස්සනු හානිය එළවලු පළතුරුල සමහර අවස්ථාවලදී 40-45% දක්වා යනවා. කොස් දෙල් වගේ ආහාර ගත්තොත් ඒවා ඉතාමත් කන්නේකට හැදෙන එහෙම නැත්නම් වාරයකට හැදෙන බවබෝග මේ වගේ පසුවස්සනු හානිය සමහර අවස්ථාවලදී 60%ක් ඉක්මවා යනවා. ඉතින් මේක මෙහෙම වෙන්න දෙන්න පුළුවන්. අපි හමුවේ තියෙන ගැටලුවත් එක්ක අපි මුහුණ දෙමින් සිටින තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා වාසීන් විදිහට අපිට සිද්ධ වෙනවා අපි හදාගන්නා එහෙම නැත්නම් අපි වගා කරගන්නා එළවලු පළතුරු ඇතුළු බව භෝග ටික ආරක්ෂා කරගන්න. ඉතින් මේකට පසුවස්සනු තාක්ෂණය කියලා අපි හඳුන්වනවා. පසුවස්සනු තාක්ෂණය කොහොමද අපි යොදාගත යුත්තේ? මේක ඇත්තෙන්ම ආරම්භ කළ යුතු වන්නේ භෝග නිලන්න තීරණය කරන අවස්ථාවේ සිට. ගෙවත්තක හෝ වේවා වගාබිමක හෝ වේවා මහා පරිමාණ වගාබිමක හෝ වේවා අස්සනු නෙලන අවස්ථාව ඉතාමත් වැදගත් සීමාකාරී අවස්ථාවක් වෙනවා. එහෙම කියන්නේ හේතුව තමයි ශ්‍රී ලංකාවේ අද වෙන විට හැඩ ගැසිලා තියෙන අපි වැලියු චේන් කියලා කියනවා. එහෙමත් නැත්නම් හැඩ ගැසිලා තියෙන බෙදාහැරීම් රටාව තුළ ශ්‍රී ලංකාවේ හැමදාම සිද්ධ වෙන්නේ නොමේරු පළතුරු අස්සනු නෙලනවා, මේරු එළවලු අස්සනු නෙලනවා. මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම දෙයක්. නොමේරු පළතුරු ආහාරයට ගැනීමට අපහසුයි. නියම පෝෂක ගුණය සහ රසය අපිට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ හැමදාම සිද්ධ වුණේ මේරු එළවලු සහ නොමේරු පළතුරු අස්වැන්න නෙලීම. මේ තුළින් සිද්ධ වෙන්නේ පසුවස්සනු හානි තව තවත් ඉහළ යෑම. උදාහරණයක් විදිහට කියනවා නම් ගමකට යන පළතුරු එකතු කරන වෙළෙන්දේ ගහක තියෙන අඹ සියලුම අඹ ප්‍රමාණය අස්සනු නෙලාගෙන ඇවිල්ලා මොකක් හෝ ක්‍රමවේදයක් අනුගමනය කරලා පළතුරු ඉදවන්න උත්සාහ කරනවා. නමුත් මෙයින් අවශ්‍ය පෝෂක ගුණය සහ නිසි රසය අපිට ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම බණ්ඩක්කා උදාහරණයකට ගත්තොත් නිසි අවස්ථාවේ පළ නෙලාගන්නේ නැතුව අස්සනු නෙලාගන්නේ නැතුව දවසක් හෝ බර වැඩි වෙයි කියලා හිතාගෙන ඉතුරු කරොත් අපිට වෙන්නේ ආහාරයට ගන්න නොසුදුසු නිෂ්පාදනයක්. මම මේ උදාහරණයක් විදිහට කිව්වේ මේරු අස්වැනු නෙලිය යුතුයි පළතුරු වල, නොමේරු අස්වැනු නෙලිය යුතුයි එළවලු වල. ඉතින් මෙන්න මේ සංකල්පයට අනුව අපි හඳුනාගත යුතුයි අපේ ගෙවත්තේ හෝ වගාබිමේ අපි සංස්ථාපනය කරලා අස්වැනු නෙලා ගන්න සූදානම් වෙන්නේදී අස්වැන්න නෙලිය යුතු අවස්ථාව. ඒක තමයි පළවෙනි කාරණය වෙන්නේ. දෙවෙනි කාරණේ වන්නේ අස්වැනු නෙලන වේලාව සහ දිනය. සමහර වෙලාවල් වලට ඔබ මේවා දැනගෙන හිටියත් ඔබ මේවා ගණන් ගන්නේ නැහැ. මේ තුලින් සිද්ධ වෙන්නේ ඇත්ත වශයෙන්ම අස්වැන්න, අපි නෙලා ගන්නා අස්වැන්න අපිට යම් කිසි කාලයක් තබා ගැනීමේ හැකියාව අපි අඩු කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන්ම උදාහරණයක් කොළ එළවලු වගේ දෙයක් ගත්තොත් දවසේ කොයි වෙලාවකද අස්වැන්න නෙලා ගන්න ඕනි? පළතුරු ගත්තොත් දවසේ කොයි වෙලාවේද අස්වැන්න නෙලා ගන්න ඕනි? එළවලු කොයි වෙලාවේද නෙලා ගන්න ඕනි? මේක ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පශුවස්සනු තාක්ෂණය තුළ. කොළ එළවලු සහ අනෙකුත් එළවලු වර්ග උදේ 9ත් දවල් 12ත් වගේ අතර කාල සීමාවක් තුළ අස්වැන්න නෙලා ගත යුතු වෙනවා. පීණි තියෙන උදේ වේලාවේ අස්වැන්න නෙලා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒත් එක්කම හවස් කාලයේ නැවතත් අස්වැන්න නෙලා ගැනීමේ තරම් සුදුසු වෙන්නේ නැහැ. පළතුරු නම් උදේ 10ත් හවස 3ත් අතර අඹ අලිගට පෙර වගේ දේවල් මේ කාලය තුළ අස්වැන්න නෙලා ගැනීම වඩාත් වැදගත් වෙනවා. මේ දේවල් තුළින් අස්වැන්න සංරක්ෂණය කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ඊළඟ කාරණය අස්වැන්න එකතු කිරීම සහ తాවකාලිකව අසුරා තැබීම. අපි ගොඩක් දෙනෙක් කරන්නේ අස්වැන්න කඩලා නෙලාගෙන පසමත තියෙනවා. ඒක
එහෙම නොවේ සිද්ධ විය යුත්තේ නිසි පරිදි නෙලා ගන්න ආස්වැන්න යම්කිසි ක්‍රමවේදයකට අපි ප්ලාස්ටික් කූඩ හෝ ඇසුරුම් භාජන තුල තැන්පත් කළ යුතු වෙනවා. ඒත් එක්කම අස්වැන්න නෙලන ක්‍රමවේදය ගැනත් අපිට යම්කිසි මට්ටමකට සිත යොමු කරන්න සිද්ධ වෙනවා. එහෙම කියන්න හේතුව තමයි අස්වැන්න නෙලා ගැනීමේදී ගහට හෝ අස්වැන්න ඵලයට යම්කිසි හානියක් සිද්ධ වෙන මට්ටමින් අස්වැන්න නෙලා ගැනීම නොකළ යුතුයි. උදාහරණයක් විදිහින් හොඳින් කැපෙන කතුරක් පිහියක් වැනි යමක් අපි පාවිච්චි කරන්න ඕනි අස්වැන්න නෙලා ගැනීම සඳහා. එසේ නොවුනහොත් අපි යම්කිසි තුවාලයක් අපේ අස්වැන්නට හෝ ශාකයට තුවාලයක් සිද්ධ කරොත් එතෙන්දි සිද්ධ වෙන්නේ අස්වැන්න නෙලා ගන්නා ලද පළතුරෙහි හෝ එළවලුෙහි ආතතිය, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියලා අපි හඳුන්වනවා. මේ ආතතිය වැඩිවීම තුළින් ඔවුන්ගේ ශ්වසන වේගය ඉහළ යෑමක්, ඊට පස්සේ එතනින් පස්සේ ශ්වසන වේගය ඉහළ යෑමත් එක්ක එතිලින් නිෂ්පාදනය සිද්ධ වෙලා මේ අපේ ආහාර, අපි නෙලා ගන්න ආහාර ඉතා ඉක්මනින් විනාශ වෙලා යනවා. ඊට පස්සේ සඳහන් කරන්න ඕනි ආහාර නෙලාගත්තු නිෂ්පාදන අවුවේ තැබීම, වැස්සට තෙමීම හෝ නොසුදුසු ස්ථානවල උදාහරණයක් විදිහට රසායන ද්‍රව්‍ය වලට මිශ්‍ර කිරීම, නිරාවරණය කිරීම වගේ දේවල් සිද්ධ කිරීමකින් තොරව අපි නිසි පරිදි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒත් එක්කම ප්‍රවාහනය කිරීමේදී ශ්‍රී ලංකාවේ තියෙන විශාල ගැටලුවක් තමයි අස්වැන්න ප්‍රවාහනය කිරීමේදී නොසුදුසු වාහන. අපි දන්නවා අපේ පාරවල් පද්ධතිය රෝඩ් සිස්ටම් එක කියලා අපි හඳුන්වනවා. මේක එතරම් හොඳ මට්ටමේ නෑ. ඒක හින්දා ප්‍රවාහනයේදී අපි ඉතාමත් ප්‍රවේශම් විය යුතු වෙනවා. අපේ ලබා ගන්නා අස්වැන්න තැලීම් පොඩිවීම් වලින් තොරව ප්‍රවාහනය කරගන්න නිසිතැන් කරා. ඉතින් මෙන්න මේ වගේ පුංචි කරුණු දෙක තුනක් මම අද ඔබ වෙනුවෙන් මතක් කරේ. මේව නොකරොත් වෙන්නේ අපේ ආහාර සුරක්ෂිතතාවයට තව තවත් පහර එල්ල වෙන එක. අපි නිෂ්පාදනය කරන ආහාරවලින් එළවලු සහ පළතුරු වලින් 30%ක් පමණ අපතේ යෑමක් සිද්ධ වීම. මෙන්න මේ දේ අපි යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන් නම්, මේ දේ අපිට අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා නම්, මං හිතන්නේ ආහාර සුරක්ෂිතතාවය අපිට ඉදිරියේදී එන ගැටලු වලට යම් කිසි සහනදායි පිළිතුරක් ලැබෙන්න පුළුවන්. ඊළඟ ක්‍රියාවලිය තමයි අසරු නෙලාගත් අස්වැන්න වෙළඳපළෙන් ගෘහණියන් රැගෙන එනවා පවුල් පරිසරයට, එහෙම නැත්නම් නිවසට. මේ අවස්ථාවේදීත් පසුවසනු හානි ගණන් බලලා තියෙනවා 5ක් 10ක් විතර ඉහළ ප්‍රමාණයක් කියලා. හේතු වෙන්නේ ගෙදරට ගෙනාවට පස්සෙත් ඇසුරුම්කරණය, තබා ගන්න ඕනි ස්ථානය, ගබඩාකරණය වගේ දේවල් පිළිබඳ නිසියාකාර දැනුමක් නොමැතිවීම. සමහර දේවල් උදාහරණයක් විදිහට කෙසෙල් වගේ දෙයක් ශීතකරණය තුළ තැන්පත් කරොත් අපිට ආහාරයට ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වෙනවා. ඒත් එක්කම ඉදුණු පළතුරු සහ ඉදුණු තක්කලි වගේ ඉදුණු එළවලුවක් එක්ක අනිත් එළවලු කොළ එළවලු ඇතුළු අනිකුත් එළවලු තැන්පත් කිරීම තුළින් එකට එතිලීන් නිෂ්පාදනය කරන, ඉදුණු පළතුරු වලින් නිෂ්පාදනය කරන එතිලීන් අනිත් පළතුරු සහ එළවලුත් විනාශ කරන්න පෙළඹෙනවා. ඒත් එක්කම ගෘහණියන් තවත් කරන සිද්ධ කරන දෙයක් තමයි පළතුරු සහ එළවලු පිසීමේදී නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ. ඕවර් කුකින් කියලා අපි කියනවා අධික ලෙස පිසීම. ඒ වගේම අධික ලෙස සේදීම වගේ දේවල් හරහා අපේ තියෙන පෝෂණ ප්‍රමාණය සහ ඒකේ ක්වොන්ටිටි එක, එහෙම නැත්නම් ප්‍රමාණාත්මකව විශාල හානියක් සිද්ධ කරගන්නවා. ඉතින් අපිට මේ අවස්ථාවේදී මෙන්න මේ දේවල් කෙරෙහිත් ඉතා පුංචි පුංචි දේවල් තමයි නමුත් අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපි ඉන්නේ අවදානම් අඩියක. එහෙමනම් මීළඟ වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වෙනවා බතට හිලව් ආහාර හඳුනගෙන සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා කතා කරන්නේ.